බෙන් ස්ටොක් කියන්නේ මේ වෙද්දි ලෝකේ ඉන්න වඩා දක්ෂතම තුන්ගිරියව් ක්‍රීඩකයා කියලා කිව්වොත් ඒකට කවුරුත් එරෙහි වෙන එකක් නැහැ. මොකද ඔහු ඒක ක්‍රියාවෙන් පෙන්වන්න සමත් වුණු ක්‍රීඩකයෙක්. එංගලන්ත කණ්ඩායමට ලෝක කුසලානේ දිනා දෙන්න සමත් වුණේ ස්ටොක් ක්‍රීඩා කළ සටන්කාමී ඉනිම නිසා. ඉතින් ඔහු කොයිතරම් එංගලන්තයේ ක්‍රිකට් වලට වටිනවද කියන දේ අමිතුවෙන් කියන්න ඕන නැහැ. එක් දින ටෙස්ට් වගේම T20 තරග රටාවෙත් මේ ක්‍රීඩකයා එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නැතුම් බැරි ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවත් සෙල්ලම් කළ තරඟවල ඉහළම දක්ෂතා පෙන්වපු ක්‍රීඩකයෙක් තමයි ස්ටොක් කියන්නේ. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ ඉන්න නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ස්ටොක් සෙල්ලම් කරයිද නැද්ද කියන දේ ගැන අපි ක්‍රීඩාලෝලිනුත් ලොකු උනන්දුවකින් ඉන්නේ. මොකද මේ ප්‍රහාරකයා තමයි අවසාන වතාවට ලෝක කුසලාන තරඟාවලියේ අපිට එංගලන්තයේ මුණ ගැහුණු අවස්ථාවෙත් අපිට ඇණයක් උනේ. කොහොමුණත් IPL තරඟාවලිය යටතේ අප්‍රේල් මාසයේ 12 වෙනිදා තිබුණු තරඟයකදී ආබාධයකට ලක්වන ස්ටොක් පසුගිය කාලෙම හිටියේ පිටියෙන් ඈත් වෙලා. මාස දෙකකට වැඩි කාලයක් මේ විදිහට ආබාධ නිසා විවේක ගත්ත ස්ටොක් නැවත තරඟකාරී පිටියට ඇවිත් කියලා තමයි ආරංචි. ඩර්හැම් කණ්ඩායම නියෝජනය කරන ස්ටොක් යුනි මාසයේ 20 වෙනිදා බියස් කණ්ඩායමට එරෙහිව කාලෙකට පස්සේ T20 තරඟයකදී පිටියට එනවා. මේ තරඟයේදී ස්ටොක් අංක 3 ප්‍රතිකරුවා විදිහට පිටියට ඇවිත් පන්දු 18කදී ලකුණු 29ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ 6 පහරකුත් 4 පහර 4කුත් එක්ක පන්දුලුත් වැඩපෙන්න ස්ටොක් තමන්ගේ පන්දු ආර 4 ලකුණු 20කට යවන්න සමත් වෙන්නේ එක කඩුලකුත් තමන් සතු කරගෙන. ඒ වගේම ස්ටොක් පන්දු රකින්නෙක් විදිහට උඩ පන්දුවක් ලබා ගන්නත් සමත් වෙනවා. ওই විදිහට තුන්විරයව ක්‍රීඩකෙක් විදිහට දක්ෂතා පෙන්වමින් තමයි ස්ටොක් කාලකට පස්සේ පිටියට එන්නේ. කොහොමුණත් ස්ටොක්ගේ ජාත්‍යන්තර පිටියට පැමිණීම ගොඩක් දුරට ශ්‍රී ලංකා කණ්ඩායමක තරගාවලියේ සිදු නොවෙනවා කියලා තමයි ආරංචි. පාකිස්තාන කණ්ඩායම සමග තියෙන තරගාවලියේ ඉඳන් නැවතත් මේ සුපිරි ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියට පැමිණෙයි. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.